අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. අද ලෝකෙට පේන්න එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකෙක් නම් කළත් ඔවුන්ගේ අභ්‍යන්තරේ ඔවුන්ගේ තියෙන විශාල බේදය නිසා අද රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එතුමගේ කණ්ඩායමත් සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය කරන්න අවශ්‍ය සැලසුම් සියල්ල දියත් කරමින් යන්නේ. මේ රනිල් විරෝධී එක්සත් ජාතික පාක්ෂිකයින්ට සජිත් ප්‍රේමදාස මහත්තයා යම්කිසි ආකර්ෂණයක් තිබුණත් මේ මැතිවරණය පරාජය කරන්න අවශ්‍ය තීරණාත්මක බලවේගය වෙච්ච පාවෙන ඡන්දවලට අද සජිත් ප්‍රේමදාස මහත්තයා විහිළු සපයන්නෙක් බවට පත් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලය තුල කරපු සියලු මංකොල්ල, ඒ වගේ මේ මංකොල්ල කාපු ඒ සියලු හොරුන් එක්ක අද ගිවිසුම් ගහලා තියෙනවා. අර්ජුන මහේන්ද්‍රන්ලා කරපු ඒ මහ බැංකු මංකොල්ල යටපත් කරන්න අද සජිත් ප්‍රේමදාස ගිවිසුම් ගහලා ඉවරයි. එතුමා මේ දවස්වල අපට පේනවා රාජ්‍ය දේපල අවභාවිතා කළා, කිසිදු හිරකිතයක් නැතුව එතුමාගේ අමාත්‍යංශයෙන් සිවෙන්ති කොට්ට 10කට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරලා තියෙනවා. 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා එළි වෙනකොට නියත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නියත අගමැති මහින්ද රාජපක්ෂ, නියත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ